हेलो अम्मा वेलकम बैक टू माय चैनल गोडा खाली के मेरे वीडियो का अपलोड करना बेरी होना एक रे हेतु तो यूनिवर्सिटी के गोडा के एग्जाम्स रिसर्च प्रेजेंटेशंस को डाक दीपा इतिंग गोडा का रिकॉर्ड कर वीडियोस से ना मांग इस रहा अपलोड कराना अद मैं वीडियो करा मैं हेतु तो माय गोडा का ये मेरे मैसेज कर ला हना दे अक्त माय कोरिया वे यूनिवर्सिटी का कहीं गना करने का ले सिद्ध मास्टर का बैचलर का करने का ले सिद्ध अब इस जॉब पे काटते का मैनेज कर करने पुलवान देखिए ला हना කොරියා විතරක් නෙමෙයි වෙන ඕනම රටක ඉගෙන ගන්න යනවා නම් ඒක ලංකාවට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොරියාවේ මම යුනිවර්සිටි එකට ආපෝ දෙවෙනි සතියේ ඉඳන් මට ප්‍රසන්ටේෂන් කරන්න උනා. සාමාන්‍යයෙන් අපිට එක සෙමෙස්ටර් එකකට සබ්ජෙක්ට්ස් 3ක් 4ක් තෝරගන්න තියෙනවා. ඉතින් එක සබ්ජෙක්ට් එකකට අපිට ප්‍රසන්ටේෂන් 3ක් 4ක් කරන්න තියෙනවා. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඊට අමතරව එක්සෑම්ස්, රිපෝට්, රිසර්ච් तब क्रिटिकल थिंकिंग एक्टिविटी सेवकेम प्रोफेसर उगानन देवाल अपे रट रिलेटेड कोहमद अपे रटे तीन देवाल अभी क्लास के हट वे पसंद करना संहार वेलावटे सिद्धवा इत मेक तीरने वे अभी तोरगा प्रोफेसर तेक् थिंग अदापे प्रसंटेशन का करा तीनवा मेक वेन्नी अभी मुखर सबजेक्ट का सिलेक्ट करता एक करण प्रोफेसर कवर करें लेसन प्रमाण तेनवा सामान्यों में सिलेक्ट करगा बुक इतने मैं बुक तीन के स्टडी वेन पुलवा लेसन पुलवा मेवा सब्जेक्ट का सिलेक्ट करा तीन अमाई का बेदनवा इतकोट समहलाट तो लेसन तुन हतरा कवर करवा ना लेसन देखा इका वेना पुलवा ඉතින් ඒක අපි ක්ලාස් එක ඉස්සරහට ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකක් විදිහට PPT එකක් හදාගෙන ගිහිල්ලා ක්ලාස් එකේ ලෙක්චර් රූම් එකේ ඉන්න අනිත් ළමයින්ට මේක ප්‍රසන්ට් කරන්න ඕනේ එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතින් අයි වෙලාවට ප්‍රොෆෙසර් හරි ක්ලාස් එකේ ඉන්න තව ළමෙක් හරි අපෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒකට ආන්සර්ස් දෙන්න අපිට නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේක ගැන ස්ටඩි කරලා තියෙන්න ඕනේ මේ තියෙන PhD ස්ටුඩන්ට්ලාට දීලා තියෙන ස්ටඩි රූම් එකක්. ඉතින් මම්මගේ මාස්ටර් එකටත් PhD සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගත්ත නිසා මට PhD කරන අයත් එක්ක ස්ටුඩන්ට්ලාත් එක්ක ඉගෙන ගන්න ලැබුණා. ඉතින් ගොඩක් රිසර්ච් කරන්න ලැබුණා. ඒක ලොකෝ ඔපචුනිටි එකක් මාස්ටර් එකක් කරන කෙනෙක්ට. ස්ටඩි කරන ගමන් ජොබ් එකක් කරන එක ඇත්තටම ටිකක් අමාරු දෙයක්. හැබැයි ඒක මැනේජ් කරගන්න පුළුවන්. සමහර දවස් තියෙනවා අපි ජොබ් එක ඉවර වෙලා වෙලා පාන්දර 4 5 වෙනකන් අපිට පාඩම් කරන්න වෙන දවස් රිපෝට් හදන්න රිසර්ච් කරන්න වෙන දවස් හැබැයි ප්‍රසන්ටේෂන් එකක් වුණත් අපි එක දිගට කරද්දී ඒකට අපි පුරුදු වෙනවා සිස්ටම් එකකට පුරුදු වෙනවා එතකොට ලොකු කාලයක් ගන්න නැතෝ ප්‍රසන්ටේෂන් එකට රෙඩි වෙන්න PPT එක හදාගන්න අපිට පුළුවන් වෙනවා මුල් කාලේ ටිකක් අමාරු වුණත් අපේ කාලෙත් එක්ක කොරියාවේ এডুকেෂන් සිස්ටම් එක ටිකක් පුරුදු වුණාම ඒක මැනේජ් කරගන්න පුළුවන් ඉතින් උදේ ලෙක්චර්ස් දෙන දවසක් නම් අපිට හවස 3 4 වගේ වෙනකොට ලෙක්චර්ස් ඉවර වෙනවා. ඉතින් ඒ දවසර තමයි වර්ක් කරන කෙනෙක්ට නම් යුනිවර්සිටි යන දවසර තමයි ටිකක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් දවසක් වෙන්නේ. ඉතින් මම අද ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර ගිහලා වෙන්නේ මෙයාව අරගෙන ආවා චුට්ටක් එළියට එක්කගෙන යන්න. ඉතින් අද යන්නේ ගොඩක් ලස්සන තැනක් බලන්න. ඉතින් ගස්සල පාට වෙනස්සල මේ දවස්වල කොරියාව ඕටම් එක රෙඩි වෙන කාලේ ඉතින් ඔයගලන්ට තව විශේෂ දෙයක් මට කියන්න ඕනේ ස්ටඩි කරන්න කොරියාවට එන කෙනෙක් නම් ඔයා ඔයාගේ එක්ස්පෙන්සස් තනියම බලා ගන්න කෙනෙක් නම් ජොබ් එකක් කරලා යුනිවර්සිටි පේමන්ට් කරන්න ඔයාගේ ලිවින් කෝස්ට් එක කවර් කරගන්න ට්‍රයි කරන කෙනෙක් නම් කොරියාවේ ජීවිතේ අපි වීඩියෝස් වල දකින තරම් සුන්දර දෙයක් නෙමෙයි ඉතින් අපිට එන්ජොයි කරන්න සමහරවල් තියෙන කාලේ හැරිම සීමා සහිත වෙන්න පුළුවන් ඒ නිසා ටිකක් මහන්සියලා වැඩ කරන්න බලාගෙන කොරියාවට එන්න මොකද ජොබ් එකක් කරන ගමන් ස්ටඩි මැනේජ් කරගන්න ටිකක් අමාරුයි කරන්න බැරි නෑ හැබැයි මුල් කාලේ එක ටිකක් අමාරුයි ඉතින් ඕන දෙයකට ෆේස් කරන්න පුළුවන් විදිහට එන්න ඒක ප්‍රශ්නයක් නැහැ අපි වෙනේ මුදල් හොයලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් අපි වෙන කෙනෙක්ගේ උදව් බලාපොරොත්තුෙන් එනවා නම් විශේෂයෙන්ම මැරි කරපු කෙනෙක් නම් හස්බන්ඩ් අපි වෙනුවෙන් සල්ලි හොයලා දෙනවා නම් ඒ වගේ කෙනෙක්ට ජීවත්වෙන ටිකක් පහසුයි හැබැයි අපි අපේ යුනිවර්සිටි පේමන්ට් එක තනියම කරනවා නම් අපේ ලිවින් කෝස්ට් එක අපි තනියම හොයා ගන්නවා නම් ඒ වගේ කෙනෙක්ට සුට්ටක් මහන්සි වෙන්න වෙනවා කොරියාවේ අර අපි වීඩියෝස් වලින් දකින්න තරම් එතකොට ඒක සුන්දර ජීවිතයක් ඉන්නේ නැහැ මාත් එක්ක ඉගෙනගත්ත සමහර ෆොරිනර්ස් ලා ඉන්නවා ඒගොල්ලන්ට අදාළ කාලෙත් ඒගොල්ලන්ගේ ස්ටඩීස් කම්ප්ලීට් කරගන්න බැරුව තව එක සෙමෙස්ටර් එකකට ඒගොල්ලන්ගේ වීසා එක්ස්ටෙන්ඩ් කරගන්නවා ඉමිග්‍රේෂන් එකෙන් ඉතින් මේක දෙකින් දෙකටම එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ ඒ නිසා අදාළ කාලෙත් ඒගොල්ලන්ගේ ස්ටඩීස් කම්ප්ලීට් කරගන්න ඒ වගේම ඊට පස්සේ අපිට අවුරුදු දෙකක් කාලයක් ලැබෙනවා ජොබ් එකක් හොයාගන්න
ඉතින් මේ කාලේදී ජොබ් එකක් හොයාගත්තොත් අපිට දිගටම කොරියාවේ වර්ක් කරගෙන ඉන්න පුළුවන් අපේ විසා ටයිප් එක වෙනස් කර ගන්නත් පුළුවන්.